මේ උපරිම සිල්ලර මිර ලකුණු කරන්න තිබුණේ නිෂ්පාදකයන්ට ආනයන කරුවන්ට ඒ වගේම වෙළඳුන්ට. ඉතින් වෙළඳ මහතුන්ට දීපුවාම මේ සිල්ලර මිල ලකුණු කරන්න ඔවුන්ට හිතූ ගණන් ලකුණු කරන්න පුළුවන්. එකම කර්මාන්තකේ නිෂ්පාදනය කරන එකම බෙහෙත් වර්ගය විවිධ ගණන් වලට ලංකාවේ ඖෂධ සැල්වල විකුණනවා. මූණ බලලා සමහර තැන්වල මිල තීරණය කරන්නේ ඖෂධවල. ඉතින් ඒකට නැවතීමේ තිත තියන්න ඕනේ. ඖෂධ හා විටමින් වර්ගවල මිල ලකුණු කිරීම ඇතුළු කරුණු හයක් මුල් කරගත් මෙම ගැසට් නිවේදනයේ නිකුත් කරනු ලැබුවේ පසුගිය වසරේ දෙසැම්බර් මාස 5 වන දිනයි. උපරිම සිල්ලර මිල ලකුණු කිරීම කාණ්ඩ අංක විශේෂිතව දැක්වීම, නිෂ්පාදන දිනය හා කල් ඉකුත්වීමේ දිනය විශේෂිතව දැක්වීම, ප්‍රබලතාව විශේෂිතව දැක්වීම හා නිෂ්පාදකයාගේ නම හා ලිපිනය මෙන්ම ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කරන ලද වෙළඳ නාමය විශේෂිතව දැක්වීම අනිවාර්ය කර තිබෙනවා. ඒ අනුව ඖෂධ හා විටමින් වර්ගවල ඇසුරුම හෝ බහාලුම මත පැහැදිලිව මැකිය නොහැකි තීන්ත වර්ගයකින් මිල ලකුණු කිරීම කළ යුතු වෙනවා. මෙහි පළමු අදියර ලෙස උපරිම සිල්ලර මිල ලකුණු කිරීම අද සිට අනිවාර්ය බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. දැනට විරඳ පොලේ තියෙන ඖෂධ වලට එක බලපැවැත්වෙන්නේ නැහැ. හැබැයි අද ඉඳලා ආනයන කරන සහ ඒ කර්මාන්තලගෙන හැම ඖෂධයකම මිල ලකුණු කළ යුතුමයි. ඇත්ත වශයෙන්ම මේ රටේ රෝගීන් පාරිභෝගිකයන් ගැන බලලා මේ තීන්දුව ගත යුතු වෙලාවක් ඒ නිසායි අපි ආරම්භ කළේ. මේක පළවෙනි අදියරේ විතරයි. ඖෂධ සම්බන්ධව විවිධ තීන්දුව තීරණ ඉදිරියේ අපි ගන්න බලාපොරොත්තු වෙනවා.